ජනාධිපතිතුමා ඉතිහාසයේ ප්‍රථම වතාවට උතුර දකුණ නැගෙනහිර සහ මධ්‍යම පළාත් එකම පක්ෂකෙන් ජයග්‍රහණය කළා රට එකමුතු කරලා පෙන්වලා තියෙනවා. අනිත් පැත්තෙන් ජනාධිපතිවරණයේ ආසන්නයේ තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනාධිපතිවරණයට වඩා වැඩියෙන් පාර්ලිමේන්තු ඡන්දයේදී ඡන්ද අරගෙන පෙන්වා තිබෙනවා. එහෙමනම් එතුමා මම ඉන්ද්‍රජාලකයෙකු නොවෙමි කියලා තියෙන බොරුවට ඇත්තෙන්ම එතුමා ඉන්ද්‍රජාලකයෙකු තමයි. මේ ආණ්ඩුව 2024 නොවැම්බර් මාසේ ඉදිරිපත් කළ යුතු අයවැය 2025 මාර්තු මාසයේ දක්වා කල් දමා තිබෙනවා. අපිට පේන විදිහට ඒ කල් දැමීමට හේතුව තමයි පුංචි ඡන්දේ නැත්තම් පළාත් පාලන මැතිවරණය පැවැත්වුවාට පස්සේ අයවැය ඉදිරිපත් කිරීම. ඒතකොට ආණ්ඩුවට තියෙනවා තෝරා ගැනීම. IMF ගිවිසුමෙන් ඉවත් වෙලා ආර්ථික අර්බුදයක් නිර්මාණය කරගන්නවද? IMF ගිවිසුම සමග ඉදිරියට ගිහිල්ලා දේශපාලන අර්බුදයක් නිර්මාණය කරගන්නවද? ඒක මාර්තු මාසයේ ඉදිරිපත් කරන අයවැය අපිට දකින්න පුළුවන්. හැබැයි ඒ අර්බුද දෙකෙන් එකක් අනිවාර්යෙන් ඇති වෙන නිසා ආණ්ඩුව තීරණය කරලා තිබෙනවා අයවැය ඉදිරිපත් කිරීම පුංචි ඡන්දෙන් එහා පැත්තට තල්ලු කරන්න. අතේ අමාත්‍ය මණ්ඩලයේ පිළිබඳ අදහසක් පළ කරන්න අපිට ඇමතිවරු ගැන අවබෝධයක් නැහැ. එතුමන්ලා තමන්ගේ ක්ෂේත්‍රයේ දක්ෂයෝ. දැන් බාර දීලා තියෙන වෙනත් ක්ෂේත්‍රයක්. ඒකේ දක්ෂයන් වෙයිද අසාර්ථකයන් වෙයිද කියලා කියන්න තාම කල් වැඩි. අපේ ප්‍රාර්ථනාව නම් සාර්ථක වේවා කියන එක තමයි. ජීවිතේට රත්තරම් මුද්දක්ක් දාලා නැහැ, මාලයක් දාලා නැහැ. සුදු ඇඳුම් අඳින නිසා කීයක් තියෙනවද කියලා කාටවත් ප්‍රශ්නයක් නැහැ. මගේ සරල ජීවිතේට පොඩ්ඩක් උසාවියේ සතියේ දවස් දෙකක් ගිහිල්ලා ඊටු දවස් පහේ දේශපාලනයත් කරලා ජීවත් වෙන්න හොඳට ප්‍රමාණවත්.